දැන්ගෙන කට්ටිය අතර මම කියන්නේ මේ අපිට නෑ කියලා මම කියන්නේ ඔහුගේ කාලවල අපේ ඇහිටපු කීපදෙනෙක් උත් විකිලා ගියා නෑට හරිද එනිසා මම කියන්නේ අපේ දැන් ඉන්න කට්ටිය එහෙම නොවිකුණු කට්ටිය එහෙම කියලා මම කියන්නේ නෑ දැන් ඉන්න කට්ටිය අපේ පිළේ අය නෙමෙයිනේ ගොඩක් අය අනිත් පැත්තේ අයනේ ඒගොල්ලෝ මේ බලයත් එක්ක හිටපු අයනේ මම කියන්නේ අපේ නොවිකුණු ජනතාවගේ මනාපයට ගෞරවයක් දුන්න පිරිසක් අපිත් එක්ක ඉන්නේ ඒ නිසා කොච්චරවත් අපේ ටීම් එකේ මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි අපේ අය ජනතාව අතර ඉන්න මිනිස්සු. නමුත් මේ ජනතාවගේ පැත්තෙන් එන ගැටලුවක් තමයි මේ ඔක්කොම අපි දැන් ඉන්නේ මේ ජනතාවට ආදරේකවක්වත් මේ ආර්ථිකය ගොඩ ගන්නවක්වත් මේ රට මෙහෙයන්න ගොඩනවක්වත් නෙමෙයි ඊළඟට පාර්ලිමේන්තුවට රින් ගන්න. තමයි මේ පක්ෂ මාර්ගයෙන්ද සිද්ධ කරන්න කියලා. නෑ මෙහෙමයි. ජනතාවගේ පැත්තෙන් සාධාරණයි. හරිද ජනතාවගේ පැත්තෙන් තාරණයි ඡන්දෙදී ජනතාව තීන්දුව කරන්න ඕන කොහොමද තෝරලා බෙල්ලා මේන අයගෙන් කාටද ඡන්දෙ මම කියන මේ නය අතර තාම හොඳ අය ආණ්ඩුවේ හිටියත් මේ ආණ්ඩුවේ ඉන්න සියලු දෙනාම දූෂිතයෝ නෙමෙයි සියලු දෙනාම හොරු නෙමෙයි මම කියන නැවදම 225ට බයින්න එපා කියලා 225 යම් ප්‍රමාණයක් ඉන්නවා 10%ද 20%ද 30%ද ඒවා අපිට හොයා ගන්න ඕන ඒකේ ඉන්න දූෂිතයෝ ඈ මංගොල්ලකාරයෝ ඒ වගේම මේ රටේ ආර්ථිකයේ බංකොලොත් භාවයට ඇදලා දාපු මේ ආර්ථික ඝාතකයෝ ඉතින් ඒ හැර හොඳ මිනිස්සුත් ඔය ආණ්ඩුවේ ඉන්නවා හොඳ මිනිස්සු පොහට්ටුවෙත් ඉන්නවා ඒක මම අවිවාදයෙන් පිළිගන්නවා නමුත් මේ දැන් ජනතාව ඉදිරියට පක්ෂයන් ඉදිරිපත් කරන නියෝජිත පක්ෂ නාම යෝජනා දෙනවා නම් අනවශ්‍ය පුද්ගලයන්ට පරිශුද්ධකාරයන්ට නාම යෝජනා දෙනවා නම් පක්ෂයෙන් ඉඳලා යන වැඩ කරපු යහපත් දැක්මක් තියෙන අපේ කුරුණෑල දිස්ත්‍රික්කයේ 18 දෙනෙකුට නාම යෝජනා දෙන්න පුළුවන් ඈ 15 දෙනයි පාර්ලිමේන්තු යන්නේ සමග ජන බල වේගයෙන්ම 15ක් යන්නේ නැහනේ ඉතින් ඒ පත් වෙන අය අතරට රටේ ජනතාව කුරුණෑල දිස්ත්‍රික්කයේ ජනතාව තෝරයි කවුද යවන්න ඕනේ කියලා ඒක මොකද ඔය එක එක පදනම් තියෙනවා අපි දන්නවා එක එක පදනම් මත ඡන්ද තියෙන මිනිස්සු ඉන්නවා මේ රටේ ජාතීන් වශයෙන් ආගමික වශයෙන් කුල වශයෙන් ඈ ඒ වගේම ශේෂ්ත්‍ර වශයෙන් එක එක කොට්ටාස නියෝජනය කරන ජනපද නම් තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ජනතාව වටේ ඉන්න මිනිස්සු එකතු කරගෙන තමයි අපි දෙන්නකොට දිනන්න ඕනේ. අපිට දිනන්න නම් තව ඡන්ද එකතු කරගන්න ඕනේ. අපිට මේ හැමදාම ඉන්න අපේ පාක්ෂිකයොත් එක්කම දිනන්න පුළුවන් කියන එක මම විශ්වාස කරන්නේ. අපි ශක්තිමත් වෙන්න ඕන. අපි සන්නද්ධ වෙන්න ඕන. අපි එකතු කරගන්න ඕන. ඉතින් එකතු කර ගැනීමේදී අපි නිවැරදි පුද්ගලයෝ තෝරගෙන එකතු කරගන්න ඕන. ඡන්දය දීමේදී ජනතාව ඊට පස්සේ තෝරලා බේරලා ඡන්ද දෙයි. ඔව් ඒකට දැන් ඔබතුමා කිව්වා ඔබතුමාලා ගන්නවා කාවත් මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඉවත් කරන්න ඕනේ. දැන් සමහර පුද්ගලයෝ يعني ආර්ථික පිළිබඳ දැනුමක් තියෙන පුද්ගලයෝ කරන ප්‍රකාශයක් තමයි මේ බදු తీරන වල ගත්තේ සමහරක් දේව සාධාරණයි. දැන් උදාහරණයක් විදිහට ගෙවල් 3ක් 4ක් තියෙන වාහන 3ක් 4ක් තියෙන කට්ටිය වාහන නඩත්තු කරා ගෙවල් නඩත්තු කරා ආදායම් බදු දෙන්නේ නැහැ. දැන් වාහනේ රෙජිස්ටර් මේ ආදායම් බලපත්‍රය ගන්න ගියාම ඒ වාහනේට ආදායම් බදු දෙවන්න වෙනවා ආදායම් බදු මේ යම් කිසි විදිහකින් මෙතෙක් කල පැනලා හිටපු තෝරු මෝරු ටික කොටු කරගන්න තමයි මේ නෑ මේ මේකේ සියල්ලම අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඔබතුමා කියන මේ සියල්ලම ඍජු බදු වලට අදාළ කරුණු කාරණා දැන් ඒකනේ මම කිව්වේ ඍජු බදු ප්‍රතිශතය 120යි තිබුණේ වක්‍ර බදු 80යි දැන් ඒක වක්‍ර බදු 185 වෙලා ඍජු බදු 115 වෙලා ඒ නිසා තමයි මම කිව්වේ ඍජු බදු ප්‍රමාණ ප්‍රතිශතය තව වැඩි කරනවා ඔබතුමා කියපුවා කියවුවා වගේ බදු දලට හසු කරගත යුතු පුද්ගලයෝ අපි කියන්නේ අඩුම ගන්න 30%ක්වත් ඒ ප්‍රතිශතයේ 30%කටවත් පළවෙනි වසරේ ගේන්න ඕන අපේ බදු ප්‍රතිපත්තිය තුළ ඉතින් ඔබතුමා කියන ඔය කරුණු කාරණා වගේ දේවල් තව ශක්තිමත් වෙන බදු ප්‍රතිපත්තියක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ එහෙම නැත්නම් ඍජු බදු තව දුරටත් අඩු කරන වක්‍ර බදු ප්‍රමාණය 100% කිට්ටු කරන බදු ප්‍රතිපත්තියක් නෙමෙයි අපි ක්‍රියාත්මක කරන්නේ